මෙඩෝලි යහගුණයේ විශ්වාසනීය වෙනස මෙඩෝලි මේ වසරේදී විදුලි බිල මහා පරිමාණයෙන් නිහල දැමුවා ගෘහස්ත පාරිභෝගිකයාගේ සිට සියලුම සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත කරුවන්ටද ඉහළ ගිය විදුලි බිල දරා ගන්න බැරි තත්ත්වයක් උදා වී තිබෙනවා හිඟ විදුලි බිලත් සමග රට පුරාම ඇහින්නේ විදුලිය විසන්ධිකරණ අවස්ථායි මහජන උපයෝගිතා කොමිසම පවසන්නේ තමන්ගේ අවසරයක් නැතිව විදුලි බිල වැඩි කරන්න බැරි බවයි කෙසේ වෙතත් විදුලි බිල ඉහළ දැමූ පළමු අවස්ථාවේදීද මහජන උපයෝගිතා කොමිසම එයම ප්‍රකාශ කළා එහෙත් විදුලි බිල වැඩි වුණා මෙවරද මහජන උපයෝගිතා කොමිසම පවසන්නේ විදුලි බිල වැඩි කිරීමට අවසර දෙන්නේ නැති බවයි මේකත් අර අපි උදේ නැගිටපුවාම දකින ඉන්ධන බිල වගේ වැඩි වෙලා තියෙයි ඒ අනුව අපි ඒකට එකඟ වෙන්නේ නැහැ මේක ක්‍රමවේදයක් තියෙනවා ඒ කැබිනට් එකෙන් කිව්වා වගේ අවුරුද්දට දෙපාරක් සංශෝධනය කිරීමේ කිසිම ප්‍රශ්නයක් නැහැ හැබැයි ඒක කරීමට අවශ්‍ය කාරණා කිහිපයක් විදුලි බල මණ්ඩලයේ සපුරාලිය යුතුයි හැබැයි එහෙම වෙන්න හේතුවක් නැහැ මොකද අගෝස්තු වෙලා ඉඳන් අද වෙනකන් ගොලෝක වෙන්ද පොලේ ගල් අඟුරු 350ට තිබ්බ එක දැන් 225ට අඩු වෙලා තියෙනවා මං කියන්නේ මෙට්‍රික් ටන් එක. ඒක බැලුවොත් එහෙම බොරතල් තිබ්බ වගේ 140ක් පමණ අඩු වෙලා තියෙනවා. හැබැයි හැම දෙයක්ම ලෝක වෙන්ද පොලේ අඩු වෙලා තියෙනවා. හැබැයි ලංකාවේ ඒ තත්ත්වය අපිට දකින්න නැහැ. ඒ වියදම දාලා අපි ගණනය කරොත් තමයි මේ කියන සංශෝධනයක් අවශ්‍ය වන්නේ. ඒකට අපේ ගණනය කිරීම අනුව ඉසේ විය යුතු නැහැ. විදුලි බිල සංශෝධනය කළ යුතුයි කියලා යෝජනා අපිට තාම ඉදිරිපත් කරලා නැහැ. අපි බලන් ඉන්නවා යෝජනාව එනකන් විදුලි බිල මණ්ඩලයේ අපි රැකගත යුතුයි. හැබැයි දෙන දත්ත අනුව එසේ කිරීමට අවශ්‍යතාවයක් නැහැ කියන පදනමේ තමයි මාජන උපිතා කොමිසම සිටින්නේ. විදුලි බිල මණ්ඩලය ප්‍රති විහුගත කරන්න යනවා. ඒකේ කිසිම ප්‍රශ්නයක් නැහැ. මම හිතන්නේ ඒක කළ යුතුයි කියන පදනමේ තමයි මහජන උපිතා කොමිසම ඉන්නේ. එහෙත් කැබිනට් මණ්ඩලය ඊයේ 70%කින් හෝ 75%කින් විදුලි බිල වැඩි කිරීමට අනුමැතිය ලබා දී තිබෙනවා. මේ පිළිබඳව අද පාර්ලිමේන්තුවේදී අදහස් පළ වුණා. ගරු කතානායකතුමනි අපිට දැනගන්නට ලැබිලා තිබෙනවා විදුලි බිල වැඩි කරනවායි කියලා. දැන් ඔබතුමාලා කැබිනට් එකේ ඒක අනුමත කරලත් තියෙනවා. කොහොමද ගරු කතානායකතුමනි මිනිස්සු ජීවත් වෙන්නේ? මේ දරා ගන්න බැරි තත්ත්වයක ඉන්නේ. විදුලි බිල වැඩි කරනවා. ඊට පස්සේ ලෝකේ තෙල් මිල අඩු වෙනකොට තෙල් මිල වෙනස් කිරීමක් මොනවත් කරන්නේ නැහැ. මං අහන්නේ මනුස්සකමක් තියෙන්න ඕනේ. ගරු අමාත්‍යතුමනි ඉතින් මං ඉල්ලීමක් කරනවා දැන් විදුලි බිල අවස්ථා ගණනාවකදී වැඩි කරා කරුණාකරලා මේ පාර්ලිමේන්තුවේ කෙරුණු යෝජනාවක් හැටියට මේ විදුලි බිල වැඩි කිරීම වහාම නතර කරලා මේ අයවැයෙන් වෙන් කර තිබෙන ලොකුම ප්‍රතිපාදන ටික මේ රටේ 43 ලක්ෂයක් දරු පරපුරටත් මව් පරපුරටත් වෙන් කරන්නයි කියලා අපි යෝජනා කරනවා. ඔබතුමා සඳහන් කරු විදුලි බිල වැඩි කරන ප්‍රශ්නේ. අත් වශයෙන්ම මටත් ප්‍රශ්නයක් එනවා එතන. මොකද අපොස උසස් පෙළ විභාගය ජනවාරි 23 ආරම්භ වෙනවා. කළා පෙබරවාරි මැද වෙනකම් විභාගය යනවා. එතකොට විදුලිය කපන්නත් බෑ. විදුලිය වැඩි කරන්නත් බෑ ඔය කාල සීමාව තුළ. 350,000ක් විතර දරුවෝ ඒ ලෙවල් එක්සෑම් එකට පෙනී ඉන්නවා. මේ මාසේ කාලේ එනිසා මම මේක විශේෂයෙන්ම අමාත්‍ය මණ්ඩලයේදීත් විදුලි බල අමාත්‍යංශලත් යොමු කරන්නම් මේ පිළිබඳව අවධානය යොමු කළා මේකේ අම්මා ආකාරයක ලිහිල් භාවයක් ලබා දෙන්නයි කියලා මේ තීන එක අෆෝඩ් කරන්න බැරි වෙනවා නව මිල වැඩිවීමත් සමග එක් ඒකකයක් රුපියල් 50 පණින බවයි විදුලි පාවිච්චි කරන්නන්ගේ සංගමය ප්‍රකාශ කරන්නේ 70කින් විදුලි බල වැඩි කරන්න නම් අඩුම ගාන ඒකකයක් රුපියල් 50ක් වැඩි කරන්න සිද්ධ වෙනවා විදුලි බල පනතේ 30 වෙනි වගන්තිය 90 ඒකේ බලය තියෙන්නේ කොමිෂන් සභාවට ඇමතිවරයා කැබිනට් අනුමැතිය කරහා මේ බලය ගන්න අවිනීතික වැඩපිළිවෙලක් දියත් කිරීමට තනිකර බලය දෙන්න නම් නීතිපති ඔහුත් වැරදි 69 ලක්ෂයක් වූ විදුලි පාරිභෝගිකයෝ අපි එකට එකතු කළා මේ වෙනකොට දෙසැම්බර් මාසයේ ඉඳලා බිල්පත් ගෙවීම නවතා දමන්න රටපුරා දැනටමත් සංවිධානය කරගෙන යනවා විදුලි බිල යලි ඉහළ දැමීම පිළිබඳව ජනතාව සිය හදපිරි ස්තුතිය රජයට පළ කළේ මේ ආකාරයටයි सामान्य जनता දැන් දෙවෙනි පාරද කොහෙදනේ වැඩි කරේ සාමාන්‍ය මිනිහට ඒක ගෙවා ගන්න බෑ දැන් මේවා වෙනකොට ඉතින් අන්තිමට මේ මාසෙ පඩියම දෙලා තියෙනවා කන්න ජනවාරි මාසෙ ලැබුණු පඩියම තමයි තාම ලැබෙන්නේ එකට තුනක් විතර බඩු ගණන් ගිහිල්ලා කරන් බිල ඊට වඩා එහා ඔකට මිස්සලා මෙතිතු මෙතිවරුන්ගේ තියෙන විදුලි බිල ගෙවලා ඉවර කරනවා නම් අපේ රටේ තියෙන ආර්ථිකය මීටවත් ශක්තිමත් වෙයි මොකද මේ සාමාන්‍ය ජනතාව කොහොමද ගෙවනවන්නේ බිල බදු ගන්නවා මිසක් අපේ පඩි වැඩි කරන්නේ නැහැ නේ කවදාකවත් වෙනම රස්සාවක් කරන්න වෙයි වගේ තමයි තමයි එන්නේ වැඩි කරනවා කියන්නේ ඕක තමයි තියෙන රටට තියෙන ලොකුම කරුමේ ඔය ගෝත 70 ඉන්නකම් ඔය කරුමේ නම් හැමදාම මේ වෙනවා